අදත් ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ මුං කැවුම්. මුං කැවුම් හදාගන්න මම මෙතන අරගෙන තියෙනවා බැදපු හාල් පිටි ග්‍රෑම් 125ක්. ඔයාලා gedara හාල් පිටි හදාගන්නවා නම් හාල් පැයක් විතර පෙඟෙන්න තියලා වතුර බේරලා හාල් ටික කොටා ගන්න. ඊට පස්සේ කොටාගත් හාල් පිටි ටික කොලයකට දාලා අතුරලා අඩුම පැය 3ක් මදපවනේ වේලලා ඊට පස්සේ හාල් පිටි ටික බැද ගන්න. එතකොට අපිට හාල් පිටි කැට වගේ වෙන එක වෙන්නේ නැතුව හාල් පිටි ටික බැද ගන්න පුළුවන්. හාල් පිටි බැරි වෙලාවත් කැට වුණොත් ඔයාලා නැවත බ්ලෙන්ඩර් කප් එකට දාලා නැවත කොටාගෙන හලාගෙන ගන්න. ඒ වගේම හාල් පිටි ටික බැද ගන්නකොට අඩු ගින්දරේ මිනිත්තු 6ක් විතර බැද ගත්තාම ඇති. මෙහෙම ඇල්ලුවාම තේරෙනවා නිකන් වැලි කැට වගේ හාල් පිටි ටික තියෙනවා නම් ඒ ගාන තමයි අපි බැද ගන්න ඕනේ. බැදපු මුං ඇට පිටි ග්‍රෑම් 125ක් අරගෙන තියෙනවා. ඔයාලා මුං ඇට පිටි gedara හදා ගන්නවා නම් මුං ඇට පැයක් විතර පෙඟින්න තියලා වතුර බේරලා ඊට පස්සේ මුං ඇට ටික අඩු ගින්දරේ පැය කාලක් විතර බැදලා නිමෙන්න තියලා ග්‍රයින්ඩ් කරගෙන හලාගෙන ගන්න. පැණි මිලිලීටර් 160ක් ලෑල්ලට දා ගන්න. බැදපු හාල් පිටි තව ග්‍රෑම් 50ක් අවශ්‍ය වෙනවා. සීනි ග්‍රෑම් 75ක්. ඒ වගේම ලුණු ටික මම මෙතන බැදගත් තල මේසහැඳි දෙකක් අරගෙන තියෙනවා. මේක අනිවාර්ය නැහැ. ඔයාලට කැමති නම් විතරක් දා ගන්න පුළුවන්. එනසාල් 3ක් මේ වගේ තලාගෙන අරගෙන තියෙනවා. මුලින්ම හාල් පිටි ටිකට මුං ඇට පිටි ටික දාලා කලවම් කරගන්න. මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන පැණි ටික එකතු කරගන්න. සීනි ටිකත් එකතු කරගන්න. ඊළඟට වතුර මේසහැඳි 4ක් එකතු කරගන්න. දැන් මේ වගේ කලවම් කරගන්න. දැන් මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. දැන් පැණි ටික මේ වගේ මිනිත්තු 5ක් විතර උතුරවා ගන්න. එනසාල් ටික එකතු කරගන්න. ඒ වගේම ලුණු වලින් ටිකක් එකතු කරගන්න. ඊළඟට බැදපු තල ටිකත් එකතු කරගන්න. දැන් පිටි ටික 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 එකතු කරගන්න. එකපාර ඔක්කොම දාන්න එපා. ටික ටික එකතු කරගෙන මේ වගේ කලවම් කරගන්න. දැන් අපි මේ මිශ්‍රණය ඉක්මනට ලෑල්ලට දා ගන්නවා. එක ගොඩකට දා ගන්න එපා, මෙහෙම දා ගන්න. මේ වගේ උඩින් හාල් පිටි ටිකක් දා ගන්න. මෙන්න මේ ඝනකමට තුනී කරගන්න. දැන් කෑලි කපා ගන්න. දැන් ඉතුරු වෙච්ච කෑලි ටික මේ වගේ හොඳට අනා ගන්න. ඊට පස්සේ නැවත මේ වගේ තුනී කරගන්න.
දැන් මේ තරම් කෑලි ප්‍රමාණයක් කපා ගන්න මට පුළුවන් වුණා. ඊළඟට අපි බැටර් එක හදාගමු. මේ වගේ බෝල් එකක් කරගෙන ඒකට තෙත හාල් පිටි ටික දාගන්න. හලාගත් හාල් පිටි තමයි අපි ගන්නෙ. ඊළඟට මේකට ලුණු ටික එකතු කරනවා. කහ කුඩු ගොඩක් දියාරුත් නැති ගොරෝසුත් නැති මෙන්න මේ වගේ බැටර් එකක් ඔයාලා හදාගන්න. දැන් ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. ඉතින් අද මම හදාගත්ත මුංගට කැවුම් හයිය නෑ ගොඩක් මිලික්. ඉතින් ඔයාලා මේ විදියට හදලා බලන්න. ඒ වගේම මගේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.